දැන් ඉස්සරහට එන්නේ සිංහල දමිළ අවුරුද්දනේ. ඉතින් අපි හැමදාම පුරුදු වෙලා තියෙන්නේ අපිට සුපුරුදු කෑම ටික හදන්න අවුරුද්දට. ඉතින් මං හිතුවා මොකද අවුරුදු කාලෙට මට හැමදාම හම්බ වෙනවා මේ රුලන් ලඩ්ඩු. ඉතින් හරි රසයි ඒක. ඉතින් මං හිතුවා ඕගලන්ටත් ඒක කියලා දෙනවා කියලා. මගේ යාළුවෙක් හැමදාම එවනවා. මොකද මං අවුරුද්දට ඒකලන්ට බටර් කේක් යවනවා. ඉතින් එයා මට ඒ වෙනුවට මේ රස රුලන් ලඩ්ඩු එක තමයි හදලෙවන්නේ. ඉතින් මං හිතුවා ඒ රෙසිපි එක ඕගලන් එකත් ෂෙයා කරගන්නවා කියලා. හරි ලේසි හදන්න. දැන් මම සාමාන්‍යයෙන් පොඩි ක්වොන්ටිටි එකක් හදන්නේ. මේක දෙගුණයක් කරලා ඕගලන්ට හදාගන්න පුළුවන්. හරි ලේසියෙන් හදිසියට 20 කෙනෙක් කෙන වෙලාවකට වුණත් මම හිතන්නේ මිනිත්තු 10ක්වත් යන්නේ හදන්න. මේකට මම බටර් අරන් තියෙන්නේ. මාගරීන් ගන්න එපා, බටර්ම ගන්න. හරි බටර් ඕනි මේකට. බටර්, සීනි, රුලන්. මෙතන එලකිරි තියෙන්නේ. මේක එලකිරි වෙනුවට පිටිකිරි වලින් මේක හදාගන්න පුළුවන් නම් ගොඩක් රසයි, කිරි රස වැඩි. මෙතන මුද්‍රස් පළන් ජාති දෙකකින්, පාට දෙකකින් මුද්‍රස් පළන් තියෙනවා. මේ ටික විතරයි ඕනි වෙන්නේ. හරි ඉක්මනට හදාගන්න පුළුවන්. මං ඉස්සෙල්ලාම රුලන් ටික බැද ගන්නවා. දැන් ඕකලන්ට පේනවද මේ රුලන් නිකන් හැන්ද ගහනකොටම විසි වෙලා යනවා වගේ තියෙන්නේ. ඒ කියන්නේ රුලන් බැදුනම තමයි එහෙම වෙන්නේ. දැන් මුලින් මුලින් එහෙම වෙන්නේ නැහැ. දැන් හොඳට බැදිලා තියෙන්නේ. ඕකලන්ට පේනවනේ මේ නිකන් විසි වෙනවා වගේ තියෙන්නේ. පුච්ච ගන්න එපා. බ්‍රවුන් පාට වෙන්න ඕනේ නැහැ. රුලන් ටික හොඳට බැදගෙන රුලන් ටික බැදගෙන වෙන භාජනයකට දාගන්න. ඊට පස්සේ අපි බටර් ටික දාගන්නවා. සීනි ටික දාලා මේ බටර් ටික දිය කරගන්න ඕනේ. ගින්දර අඩු කරගන්න. කිරි ටික දැම්මා. ඊළඟට අපි මුද්‍රස් පළන් ටිකක් දානවා. ඊට පස්සේ අපි රුලන් ටික දානවා. දැන් හරි. දැන් කිරි දැම්මට පස්සේ චූටා ගින්දර වැඩි කරගන්න. හොඳයි. දැන් බලන්න ඕකලන්ට පේනව නේද මේක වේලිලා වගේ තියෙනවා. දැන් අපි ගින්දර ඔෆ් කරගමු. දැන් මේක ටිකක් නිවෙන්න ඇරලා අපිට පුළුවන් ගුලි කරගන්න. මේක බය වෙන්න එපා. මේක වරදින එකක් නෙමෙයි. ටිකක් නිවෙනකොට ඒක පේනවනේ චුට්ටක් අඩිය අල්ලාගෙන වගේ ඇවිල්ලා තියෙන. ඒ වෙලාවට අර කිරි ටික හොඳට හිඳිලා කිරි මේ රුලන් ටිකට අල්ලලා තියෙන්නේ. දැන් අපි ටිකක් වෙලා ඉඳලා මේක ගුලි ගහගමු. ගොඩාක් නිවෙනකන් ඉන්න එපා. මේ වගේ ටිකක් අල්ලන්න පුළුවන් ගන්න චුට්ටක් රස්නේ තියෙනවා. හොඳේ. මේ වගේ රස්නෙන් ටිකක් චුට්ටක් රස්නේ හැබැයි අල්ලන්න පුළුවන් ගන්නට. දැන් මේකේ වර්ධින්න දෙන්නේ උක්ලංගේ අතින් වේලුණු කිරි චුට්ටක් දාලා අප හදලා ගන්න. දැන් මේකේ අර දෝසි එකක් වගේ ගල් වෙන්නේ එහෙම නැහැ. කිරි මේකට කිරි පුරවල මේස හැඳි දෙකක් දාන්න. ඒ ඔක්ලන්ගේ ගන්න ප්‍රමාණය හැටියට කිරි චුට්ටක් එහාට මෙහාට උනාට ප්‍රශ්නයක් නැහැ. අර මේ වගේ තෙත ගතියට තියෙන්න ඕන බෝල ගහන්න පුළුවන් විදියට හදිසියෙන්වත් වේලුනොත් තව කිරි ටිකක් දාගන්න. කිරි ටිකක් දාලා ආයි චුට්ටක් ලිපේ තියලා ගන්න. මේ වගේ තමයි හදා ගන්න ඕනේ. මේ විදිහට හොඳට තදින් මෙහෙම ගුලි කර ගන්න ඕන. එතකොට තමයි හොඳට තද වෙලා හිටින්නේ. මේක වේලුනාට පස්සේ හරි හයියට තියෙනවා.
හරි රසයි මේක. අපි අර පිටිකිරි වලින් කිරි හදාගත්ත නිසා හරිම කිරි රහයි, හරි රසයි. හොඳ ගානට පැණි රසක් තියෙනවා. වෙනසකටත් එක හදලා බලන්නකෝ අවුරුද්දට. ආසවේ කට්ටිය. දැන් මේකට කජුනක් දාන්න පුළුවන්. කජුත් දාන්න පුළුවන්. මම නම් උද්දස් පළන් විතරයි දාන්නේ. කජු දානවා නම් ගොඩාක් ලොකු කෑලි දාන්න එපා. එතකොට අර මෙහෙම ගුලි ගහන්න බැරි වෙනවනේ. හීනියට කපලා දාන්න. මෙන්න මේ වගේ. සාමාන්‍යයෙන් මේක ඉන්දියාවේ වගේ හදනකොට ගොඩක් එලගි තෙල් පාවිච්චි කළා තමයි හදන්නේ. ඔකලන් ආසනම් එලගි තෙල් ගන්න. මම නම් මේ ස්වීට් එකකට එච්චරම එලගි තෙල් රසකට වැඩිය මං ආසයි බටර් රසට. ඒක නිසා මම බටර් දාලා හදාන්නේ. ඉතින් එහෙනම් මේ වගේ විශේෂ දෙයක් අරන් මං ආයෙත් එන්නම්. මං අනුමා.